අපි දැන් සූදානම් ඔබට ජාතික පුවත්පත් වල තොරතුරු ගෙනෙන්නට අද අපි ආයුබෝවන් සුබදාසක් වැඩසටහන සමග එකතුලා සිංහල ඉංග්‍රීසි පුවත්පත් වල වෙනද වගේම මුල් පිටුව වල වගේම අතුල් පිටුව වලත් සඳහන් වෙන වැදගත් තොරතුරු ඔබට කියන්න අද මාත් සමග එකතු වෙන්නේ චාමර ආයුබෝවන් ආයුබෝවන් නතාලියා අද දවස බොහොම සුවිශේෂී දවසක් බවට පත්වන්නේ ශිවරාත්‍රී දිනය ඒ අනුව උපවාසයේදී රාත්‍රී කාලේ උපවාසයේදීම තුල විමෝක්ෂය බලාපොරොත්තු වෙන අද හින්දු බැතිමතුන් මහා ශිවරාත්‍රී දිනේ සැමරීම සිදු කරනවා අප පුවත්පත් වලින් උපුටා ගන්නව අද දවසේදී ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් සහ විපක්ෂ නායකතුමන් මේ මොහොත වන විට පණ කර තිබෙන මහා ශිවරාත්‍රී දින පණිවුඩ වලට ප්‍රථමයෙන් දල්වන පහල් ආලෝකයෙන් සියලු සිත් සතන් බබලේවා ජනාධිපතිතුමන්ගේ පණිවිඩය ලෝපුරා හින්දු ලබ්ධිකින් උපවාස ශීලයේ සමාදන් වී මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන මහා ශිවරාත්‍රී දින උළෙලට පේවි සිටින ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකින් සමග මමද අද සතුටින් එකතු වන්නෙමි හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවය වලින් එකක් වන මහා ශිවරාත්‍රිය පුරා සිදු කෙරෙන අනේකවිධ ආගමනුකූල ක්‍රියාකාරකම් වලින් මිනිසාගේ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික පවිත්‍රතාවත් පත් කරගත හැකි බව හින්දු බැතිමති වූ විශ්වාස කරති අනේකවිධ කැළඹිලි ගැටන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්ති උදා කර දෙන්නේ ආගමයි නව ජීවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වමු ජනාධිපතිතුමන්ගේ පණිවිඩය අද දින වෙන පුවත්පත වාර්තා කරද්දී ග්‍රාමාත්‍යතුමන්ගේ පණිවිඩය අන්‍යෝන්‍ය ගෞරවයේ සුරැකීමට කැපවෙමු ලෝපරා හින්දු බැතිමතුන් ශිවදේවියන් උදෙසා ආගමික වතාවත්වල නියැලෙමින් සමරන මහා ශිවරාත්‍රි දිනේට මාගේ හදපිරි සුභපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යතුමන් තරණ සටහනයි අද වාර්තා කරන්නේ ඒ වගේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමන්ගේ පණිවිඩය සාමය සංහිඳියාව රටපුරා පැතිරේවා ආදිකාල්පික නිර්මාණ සහ විශ්ව ආරක්ෂණයේ සමරන ශිවදේවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනයේ දැක්වීම අද වැනි දිනක සිදු වූ බව හින්දු විශ්වාසය දැක්වේ යනුවෙන් විපක්ෂ නායකතුමන්ගේ සටහන දක්වා තිබෙනවා අද ඩේලි නිවුස් පුවත්පතේ චාමර ජනාධිපතිතුමන්ගේ මහා ශිවරාත්‍රී දින පණිවිඩය සටහන් වෙනවා මුල් පිටුවේ that මහා ශිවරාත්‍රි greetings and this is where මහා ශිවරාත්‍රි dispels darkness and emanates the light of knowledge says the president I join all Sri Lankan Hindu devotees who are dedicating themselves to celebrate the Mahashivaratri festival which signifies the dispelling of darkness of ignorance with the light of knowledge and understanding states President Gotabaya Rajapaksha in a Mahashivaratri message Delhi news puatpate vidire vartha karaddi api ada divaina puatpate mul pitutai me langata avadaniyam karanne hondai Lankave adhikarana paddathiya pilibanda රන්ජන්ගේ හඬපටත් එක්ක ලොකු කතාවක් ආවා. එතනදිත් අධිකරණ තීන්දුව ලබා දීමේදී විනිසුරු වරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ බරපතල විවේචනයක් සහ මෙතුවක් කාලයක් ගොඩනැගිලා තිබුණු මහා දැවැන්ත කඳවුරක් වුණු අධිකරණය පිළිබඳ යම් ආකාරයේ සැකසංකාවක් ජනතාව තුළ ඇතිබුණා. මේ එය එක්තරා ආකාරයකින් අධිකරණයට අපහාස කිරීමක් නොව නමුත් ඇතුළත සිදුවුණු කතාවේ තවත් එක් කූට ප්‍රාප්තියක් බවට පත් වෙනවා අද දිවයින ප්‍රධාන සිරස්තලය විත්තියේ වාසියට තීන්දුව දෙන්න ලක්ෂ 3ක් අරන් හිටපු දිසා විනිසුරු සහ කොස්තාපල් වසර 16ක් හිරේ අධිකරණයේ හමුවේ පවතින නඩුවකට තීන්දුව වාසි සහගත ලෙස ලබා දීම සඳහා එම නඩුවේ විත්තිකාර පාර්ශවයෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4කට වරදකරු කරනු ලැබූ හෝමාගම හිටපු දිසා විනිසුරුවරයෙකුට සහ අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ බරපතල වැඩ සහිතව වසර 16ක බැගින් සිරදනුවම් ලබා දී තිබුණා කියන කාරණය අද දිවයින පුවත්පත වාර්තා කරද්දී මේ පිළිබඳ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද වාර්තා වෙනවා හිටපු දිසා විනිසුරු අවුරුදු 16ක් හිරේට පොලිස් රැකවලාටත් එම දඬුවම විත්තියට වාසී තීන්දුවක් දෙන්න කතකගෙන් ලක්ෂ 3ක අල්ලසක් ගත්තාට වරදකරුවේ කියලායි වාර්තා කර තිබෙන්නේ අද පුවත්පතේ වාර්තාව ලක්ෂ 3ක අල්ලස් ගත්තයි වරදකරුවන් වූ හෝමාගම හිටපු දිසා විනිසුරු සහ කොස්තාපල් අවුරුදු 16ක් හිරගේට විත්තිකරුවන් සිදු කළ වරදේ ඇති බරපතල ස්වභාවය නිසා ලිහිල් දඬුවම් හෝ දඬුවම් එකවර ගෙවියන් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ අල්ලා සිද්දීන් පැමිණිලි කිරීමට පුරුෂ පක්ෂය අයත් බියවන කාලයක කාන්තාවක් ලෙස නඩුවේ පැමිණිලි කාරණේ කටයුතු කොට ඇති ආකාරයේ ප්‍රශංසනීයයි තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා කළ කතාව කොහොමුණත් අල්ලසට දූෂණයට එක පොඩිද ලොකුද කියලා නැහැ බොහෝ බිම් මට්ටමේ ඉඳලා කෙනෙක් වරද කරනවා නම් මේට මේ වගේ ආය නොකරන්න දඬුවම් දිය යුතුයි ඔව් චාමර වසර 7කට කලින් තමයි මේ සිදුවීම සිදු වුනේ ඉන්නතරෝ දැන් අද සිලොන් ටුඩේ පුවත්පතේ මුල් පිටුවට ප්‍රධාන ප්‍රවෘත්ති විදියට වාර්තා වෙනවා මේ සිදුවීම bribery case 7 years ago that former district judge and accomplice get 16 years rigorous imprisonment that is the Colombo High Court judge Aditya Patabendige yesterday sentenced Sunil Abhesingha former Homagama district judge to 16 years rigorous imprisonment for seeking a bribe of 300,000 rupees 7 years ago. ඊළඟට අපි යන සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතට
එතනින් පසු අපි අවධානය යොමු කරමු ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වුණා. ඒ තමයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන යෝජනාවත් එක්ක යනු අප අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ වාර්තාවට. ලංකාදීප වාර්තනය වාර්තා කරන ආකාරයට මේ වන විට පැවති තත්ත්වය තමයි යම් ආකාරයකින් පෙර රජයේ විසින් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල වල සඳහා යම් යම් ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම සිදු කළ යුතුයි. නමුත් මුදල් ගෙවන්නට මේ වෙද්දි සල්ලි නැහැ. මේ වෙද්දි යන්නේ ඇස්තමේන්තුව කරා යන්නේ අයවැයක් නැහැ. ඒ නිසා මේ සල්ලි ගෙවන්නට නම් ආපහු අපි අනුමත කර ගැනීමක් කරගත යුතුයි. නමුත් එහිදී විපක්ෂයේ පැත්තෙන් චෝදනාව කරේ ආණ්ඩුවට සල්ලි නැහැ, ආණ්ඩුව ඒ නිසා මේ දේවල් කරගන්නවා පහුගිය රජයේ කාරණා මූලික කරගෙන කරන වැඩක් කියලායි මේ කියන්නේ. ලංකාදීප වාර්තාව හිඟ මුදල් ගෙවන්න කෝටි 36700ක් ඉල්ලු රජයේ යෝජනාව අස්කර ගනී. දෙපැත්ත අතර වචන හුවමාරුවක් උණුසුම් වෙයි. යනු සංවර්ධන ව්‍යාපෘති වලට දායක වූ විවිධ කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවීම සඳහා පොහොර සමාගම් වල හිඟ මුදල් ගෙවීම ඇතුළු හිඟ වියදම් පියවීම සඳහා රුපියල් කෝටි 36700ක අමතර මුදලක් ලබා ගැනීමට තමයි පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කරන යෝජනාව. ඒ අනුව ආණ්ඩුව විසින්ම මේක යෝජනාව විවත් කරගන්නවා. අතුරු සම්මත ගිණුමට සංශෝධන එකතු කිරීම සඳහා ගෙනා මේ යෝජනාව විවත් කරගත්තේ එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධව ඡන්දය දීමට සූදානම් වුණු අවස්ථාවේදී. ඒ ලංකාදීප වාර්තා කරනවා අද පුවත්පතේ මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. එහි වාර්තා වන්නේ අතුරු සම්මත ගිණුමේ සංශෝධන ජනතා සහන වලට නොව මැතිවරණයට මුදල් වෙන් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. නමුත් මේ පැත්තෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා උත්තර දෙනවා රට තුල කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ. අතුරු සම්මත ගිණුම සංශෝධනයට විරෝධය පාමින් යහපාලනය කළ වැරදි නිවැරදි කර ගැනීමට තිබූ අවස්ථාව එජාපය අහිමි කරගත්තා. ඒ කාලේ කොන්ත්‍රාත් කරපු ඒ කාලේ වැඩ කරපු ජනතාවටම තමයි මේකේ සල්ලි ගෙවන්නට තිබුණේ. ඒ අයට සල්ලි ගෙවන එකටම එජාපය විරුද්ධ වුණා කියන කතාව තමයි රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. අපි දිනමින පුවත්පතේ නමු දිනමින පුවත්පතෙත් අද ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ මේ කාරණේමයි. විපක්ෂයේ විරෝධතාවෙන් අතුරු සම්මත ගිණුමේ සංශෝධන ඉවත් කරගත්තා. මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාලන්න මේ යෝජනාව ගෙනාවා. විරුද්ධ පක්ෂයේ ගත් ණය ගෙවන්නේ නැතුව පැන ගිහිල්ලා මේ දේවල් නිවැරදි කරන්නට තමයි මේ දේ ගන්නට සිදු වුණේ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන්ගේ ඡායාරූපයක්ද සහිතව තමයි වාර්තා කර තිබෙන්නේ. අපි යමු මේ පිළිබඳ දර්ශන පාර්ලිමේන්තුවෙන් ඒ දර්ශන උපුටා ගන්න. විශාල ණය ප්‍රමාණයක් රෝහල්වල බෙහෙත්වලට ගෙවීමට තිබෙනවා. හෝර මිලදී අරගෙන ගෙවල නැහැ. විශාල ණය ප්‍රමාණයක් තියෙනවා ගිය ආණ්ඩු කාලේ. කොන්ත්‍රාත්වලට මහජනයාගේ එදිනෙදා අවශ්‍යතාවයන් ගෙන යාමට ගන්නා ලද විශාල ණය ප්‍රමාණයන් බැංකුවලට ගිය ආණ්ඩු ගෙවල නැහැ. ඒ සඳහා වූ යෝජනාව තමයි අපි ඉදිරිපත් කරේ. ඒක ගෙවීම අපි වගකීම. විරුද්ධ පක්ෂය ගත්ත ණය නොගෙව ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂේ ගෙදර යවලා තියෙනවා. මේ යෝජනාව මහජනයා වෙනුවෙන් අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙනෙන බව ගරු අග්‍රාමාත්‍යතුමා මුල සිට කිව්වා. ඒකට ඉඩ දෙන්න බැරි බව ප්‍රකාශ කිරීම නිසා විපක්ෂය කියනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ ඒක ගේන්න කියලා. ඉතින් ඊට වඩා හානිදායක තත්ත්වයක් ඇති නොකර අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ කියලා තීරණයකට එළඹිලා තියෙනවා. බඩ දැනගන්න උන සම්පූර්ණ යෝජනාව ඉල්ලා අස්කර අයියා ලවුද යෝජනාව අස්කර ගත්තා නායකතුමනි සම්පූර්ණයෙන් අයින් කරගත්තා. මේ යෝජනාවේ කොටස් දෙකක් තියෙනවා සංවර්ධන සහ සහන. විපක්ෂ නායකතුමා දැන් ඔක්කොම විද්‍රෝහ කරනවා. ඉවර කරන්න යෝජනාවේ තිබෙන හැම සහනයකටම විපක්ෂයි. හොඳයි හොඳයි හරි දැන් මේ ප්‍රයෝජන ගන්න දැන් සෑම සහනයකටම එකගයි. මේ රටේ ජනතාවට පළමු මාස 4ට ලබා දිය යුතු සියලු මුදල් අඩුවක් නැතුව අපි වෙන් කරලා තිබුණේ අප්‍රේල් මාසේ 30 වෙනකන්. අපි අහන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ ඇයි මේ වෝට් ඔන් කවුන්ට් එකට සංශෝධන ගේන්නේ ඔබතුමන්ලට අලුත් අයවැයක් ගේන ඕන තරම් කල් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට පේනවා ඇත්තටම යම් උවමනාවක් තියෙනවා යම් දේවල් කරා. ඒ වගේම මට ආරංචි හැටියට එතුමා ඔය වටේ කැරගෙන හොරුන්ටත් chance එකක් දෙන්නේ නැතිලු. ඒක හොඳයි. හොඳ දේවල් අපි හොඳ කියමු. නමුත් අපෝ නැහැ. මේ හොඳ කියපු පළියට එන්න ඕන නෑනේ. මම මැරෙන්නේ UNP එකේ. ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටි රිඳේ කාලේ අවුරුදු 4000කට රුපියල් බිලියන 5000ක් ණයට අරගෙන තියෙනවා. නිදහසෙන් පස්සේ මේ සියලු මාණ්ඩු අරන් තියෙන 7300යි. අඩු ගානේ මේ ණයගත්තු වලින් කරපු දෙයක් කියන්නේ ඔබතුමාලා මේ රට ණය උගලක පටලලා ගිහිල්ලා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ අපි රජයක් හැටියට මේ ණය කළමනාකරණය කරමින් ඒ ජාත්‍යන්තර සහයෝගයත් අරගෙන අපි මේ ගමන යනවා. මේ ආණ්ඩුවට යාර්ථේ මේ ආර්ථිකය කළමනා කිරීමේ හැකියාව අපිට තියෙනවා. ගරු කතානායකතුමනි මොකද්ද මයික් එක දුන්නට මේ මොන හරි තියෙනවා ජිල්මා යෝජනාව ඉල්ලාස් කරගත් මොහොතේ රටට වැරදි පණිවිඩයක් දුන්නු නිසා මම කැමති ඒක නිවැරදි කරන්න. අපේ මහලකන්තුමා හරි හරි හරි
අපිට කතා කරන්න අවස්ථාව දෙන්න. ඔය මයික් එක නෑ. ඉවර ගන්න ඕ. දරු කතානායකතුමනි. අර පෙට්ටිය ඇස්සේ ඉන්න කට්ටියට කියන්න මයික් එක ගබන්න එපයි කියලා. හොඳයි. ඕමම තමයි තමුන් නාන්සිලාගේ නායකයා. හොඳයි කියන්න. තමුන්ට හලගන්නේ. නමුත් විනාශයේ හැසිරිල්ල. විනාශයේ හැසිරිල්ල. දැන් කියන්න. සභාව කල්තැබීම. මම පාර්ලිමේන්තුව කල්තැබිය යුතුයි මාර්තු 3 වෙනිදා. පස්වරු එක දක්වා. සභාව කල්තැබීම. හොඳයි. ඔක තමයි මේ පාර්ලිමේන්තුවේ සිදුවුණු කතාව. මේ ගියපු කතාවට මේ අතුරු සම්මත ගිනු මහා සම්බන්ධ කාරණේට අමතරව ඊයේ දවසේදී තවත් කාරණයක් වුණා. ඒ තමයි පෙරේදා දවසේ වෙද්දී මහින්ද රාජපක්ෂ ග්‍රාමාත්‍යතුමන් විසින් ප්‍රකාශ කරනවා 31 යෝජනාවේ නිවත් වීමට කටයුතු කරනවා. මේ ජිනීවා මානව හිමිකම් හා සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය තුලදී අපට යම් ආකාරයෙන් අනිසි සීමාවන් පනවා මේ රට ඇතුළේ ප්‍රශ්න ඇති කරන්නට ඔවුන්ගේ උත්සාහයක් තියෙනවා. ඒ නිසා අර්බුදකාරී 31 යෝජනාවෙන් පෙර රජු එකඟ වුණා වූ ක්‍රියාවලිය නිවත් වෙනවා කියන කාරණේ. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා බහ ඇති වෙනවා. ඒ අනුව ඇමති දිනේෂ්ගේ විශේෂ ප්‍රකාශයක් එදා රජයේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආයෝජනාවෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය කඩ වුණා. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට පසුගිය රජයේ ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීමේදී වසර 4ක් තුල දක්නට ලැබුණේ ඉතා සුළු ප්‍රගතියක් යයි සභානායක විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කරනවා. ඒ එකඟ වීම තුල රටට සිදු වුණේ බොහොම පැහැදිලි අඩුපාඩුවක්. ජාත්‍යන්තරයේ සතුරු කරන්නට යාම හරහා සිද්ධ වුණේ දේශීය වශයෙන් තිබුණු අපේ ස්වෛරීත්වයට බලපෑම් වුණා කියන කාරණේ. මේ පිළිබඳ විපක්ෂ නායකවරයාගේ අදහස් පළ වෙනවා. මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ගියේ එදා රාජ්‍ය නායක එක්සත් ජාතීන්ගේ මහලේකම් සමග කළ ඒකාබද්ධ ප්‍රකාශය සමගින්. මේ අයම පොට වරද්දාගෙන දැන් අපට ද්‍රෝහීන් කියනවා සජිත් කියන කතාව. LTTE සමග පැවති යුද්ධයේ 2009 වසරේ අවසන් වී දින 5ක් ගත වීමට පෙර එවකට සිටි රාජ්‍ය නායකයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග කළ ඒකාබද්ධ ප්‍රකාශයේ හේතුවෙන් අභ්‍යන්තරව විතනාගත හැකිව තිබුණු බොහෝ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගියා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. කොහොම වුණත් මේ දෙපැත්තේම කතාව මේක තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී සිද්ධ වෙලා තිබුණේ. ඔචාමරේ පාර්ලිමේන්තුවේ ඇති වුණු කතා බහ ඇතුළු තවත් කරුණු කිහිපයක් ඩේලි නිවුස් පොත්පතත් තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තියේ වාර්තා කරනවා. ගවර්න්මන්ට් holds back vote on account motion. That is where the government yesterday refrained from presenting the motion for a vote on account following the opposition's objection to support it. And meanwhile, leader of the house Dinesh Gunawardena held the opposition responsible for the difficulties that the move would cause the public, as the vote on account was to lessen the economic difficulties they suffered. Evithara parliament thoru vaartha karadi daily news potpata the island potpate pradhana pravruttiya vaartha wenne. Parliament recommends ban on all kinds of face veils and covers. විශේෂම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී චම්ර නිර්දේශ කරනවා මේ බුර්කාව සහ නිකාබ් බැලඳීම මේ රාජ ආරක්ෂාව වෙනුවෙන් තබන ඉදිරි පියවරක් විදිහට ඔවුන් ඉදිරියටත් මේ ගත්ත ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන්නට ඒ වගේම මද්‍රාසා පාසල් රාජ්‍ය විශ්වවිද්‍යාල එහෙමත් නැත්නම් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන පද්ධතියට ඇතුළත් කරන්නට මේ වගේ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරනවා. Sectoral Oversight Committee on National Security has in a special report recommended the ban on all kinds of face veils and face covers which conceal the identity of a person. එවැගේම රාජ්‍ය ආරක්ෂාව ගැන මේ විදිහට අවධානය යොමු කරද්දී චාම්බර හිදී වැඩිදුරටත් මේ වර්තාවේ සඳහන් වෙනවා එක් අවස්ථාවක ඉස්ලාමික් ස්ටේට් එහෙම නැත්නම් මේ ISIS සංවිධානය පවා මේ වගේ ත්‍රස්ත සංවිධාන පවා මේ බුර්කාව සහ නිකාබ් මේ පුද්ගලිකයන් අනන්‍යතාවය හඳුනා ගන්නට බැරි වෙන අවස්ථාවවලදී තහනම් කර තිබෙනවා. ඉතින් ඒ වගේ ලෝකේ බොහෝ රටවල් මේ වන විට එය තහනම් කර තිබෙනවා. ඉතින් ඒ නිසා නිර්දේශ කරන ශ්‍රී ලංකාවටත් ඉදිරියට දිගටම මේ තහනම පවත්වන්නට කියලාද ඊයිලන්ඩ් පුවත්පත් ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන්නේ. ඔය අතරම අර මේක මේ ආගමකට කරන ගැරහුමක් වත් ආගමකට කරන බලපෑමකුත් නෙමෙයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාවලියේදී මූණු ආවරණය කරගෙන සිදුවුණු ව්‍යසනයන් සිතීමෙනවා. ඒ නිසා ඊට අදාළව ජාතික ආරක්ෂාව මූලික කරගෙනයි මේ ක්‍රියාවලිය දියත් වෙන්නේ. එතනින් පසු සයින්ද මරුදු පිළිබඳ දිගින් දිගටම කතා බහට ලක් වෙලා තිබුණා. නිවැරදි ජනානුපාතයේ සිටිනවා, නිවැරදි නිවෙස් ප්‍රමාණය තිබෙනවා, කල්මුනේ තිබෙන නගර සභාවෙන් ඉවත්ව සයින්ද මරුදු වෙනම නගර සභාවක් වශයෙන් පිහිටුවීමට අවශ්‍ය නෛතිකමය ප්‍රතිපාදනය සපුරා තිබෙනවා. ඒ අනුව ඊට අදාළව සයින්ද මරුදු ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් ඊට අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කිරීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා පසුගිය සතියන්තය තුලදී. නමුත් ඊයේ දවසේදී කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණේ සයින්ද මරුදු නගර සභාවක් වූ ගැසට්ටුව අත්හිටුවයි කියන කාරණය. අපි උපුටා ගන්නවා මේ පිළිබඳ අද පුවත්පතේ වාර්තාව. සයින්ද මරුදු නගර සභාවක් වූ ගැසට්ටුව අත්හිටුවයි. සයින්ද මරුදු ප්‍රදේශයේ වෙනම පළාත් පාලන ආයතනයක් ලෙස නම් කිරීමෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. ජනගහණය අනුව පළාත් පාලන ආයතන ප්‍රකාශයට පත් කරන තුරු තනි තනිව බල ප්‍රදේශ පළාත් පාලන ආයතන ලෙස නම් නොකිරීමට තීරණය කරනවා. මේක කරන්නට හේතුව මෙතනදීම කියවෙනවා. ඒ තමයි මෙහෙම තනි තනිව සයින්ද මරුදු හෝ වේවා වෙනත් ප්‍රදේශ හෝ වේවා තනි තනිව පළාත් පාලන ආයතන විදිහට පිහිටීමට වැඩිය
තවත් තිබෙනවා බොහෝ තැන් මේ විදිහටම වෙනම පාලනයක් දිය යුතු වෙනම පාලනයක් යනුවෙන් කියන වෙනත් පළාත් පාලන ආයතනයක් විදිහට නිර්දේශ කළ යුතු ඒ නිසා එවැනි දේවල් පිළිබඳව අවධානය යොමු කර විධිමත් විදියකට මේ ක්‍රියාවලිය දියත් කරනවා කියන පදනම මත තමයි සයින්ද මර්දු නගර සභා ගැසට්ටුව අත්හිටුවන්නේ ඒ වගේම දිවයින පුවත්පතේත් මේ පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා කර තිබෙනවා දිවයින වාර්තා කරන්නේ සයින්ද මර්දු විශේෂ නගර සභාවක් කිරීම අත්හිටුවයි සයින්ද මර්දු ප්‍රදේශයේ විශේෂ නගර සභාවක් කිරීම අත්හිටුවීමට පෙරේදා රැස්වූ ඇමති මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරෙනු බව සම කැබිනට් ප්‍රකාශ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන අද ප්‍රකාශය අද දවසේදී දිවයින පුවත්පතත් වාර්තා කරද්දී ඩෙලිමිර පුවත්පතට ඔව් ඩෙලිමිර පුවත්පතට ඒ වාර්තා කරන ගැසට් ඔන් ඩික්ලෙයරින් සයින්ද මර්දු ඇස් අර්බන් කවුන්සිල් සස්පෙන්ඩඩ් දැට් ඉස් වෙයර් ද කැබිනට් ඔන් වෙන්ස්ඩේ හැස් ඩිසයිඩඩ් ටු විත්හෝල්ඩ් ද එක්ස්ට්‍රාඕඩිනරි ගැසට් ඉෂුඩ් ලාස්ට් සටර්ඩේ බයි ද පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් හෝම් අෆෙයර්ස් ඇන්ඩ් ප්‍රොවින්ෂල් කවුන්සිල්ස් ඇන්ඩ් ලෝකල් ගවර්න්මන්ට් මිනිස්ටර් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඩික්ලෙයරින් සයින්ද මර්දු ඇස් අන් අර්බන් කවුන්සිල් ඉන් ද ඉස්ටර්න් ප්‍රොවින්ස් The cabinet spokesman, Mr. Bandula Gunawardena said kiyala tamai the Daily Mirror potpath athulu English potpath kihipayak wartha karanne. E pelibanda vividha aakare deshapalanika adahas pala vela thibuna ewana hita pamaathya Manu Ganeshan mahathmaya kiyanne ekathakin diila meka anik athin gannawa wage wedak kiyalai. Ekathakin laba di anik athin udura ganima janathawa avumanayata pat karana deena kriyawak bawa hita pamaathya Manu Ganeshan mahatha prakash karanawa. Ada Maubi potpathe warthawa Sainda Mardu walata wenama nagara sabhawak pat karana bawata gazette kara ema gazette patruwe thawakalikawa nawatha denimata cabinet mandale thirne kirima janathawata palakala vishala avumanayak kiyala ohu kiyanne. නමුත් රාජ්‍ය පැත්තෙන් කියන්නේ ඒක විධිමත් විදිහකට විය යුතුයි මේ නැගෙනහිර තිබෙන සයින්ද මර්දු පමණක් නොව දකුණේ පවා තිබෙන ජන අනුපාතය වෙනස් වෙලා නිවාස අවශ්‍යතාවය සපුරලා තියෙන ප්‍රදේශ ඒවත් නියමිත ආකාරයෙන් පළාත් පාලන ආයතන විදිහට ගැසට් විය යුතුයි අලුතින් ඒ නිසා මේක විධිමත් විදිහට සිද්ධ කරන්න අවශ්‍ය පරිසරය තමයි සකස් කර ගැනීම සිදු කෙරෙන්නේ. ඊළඟට ඩෙලි මිරර් පුවත්පතේ වාර්තාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ විශේෂම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මීට වසර කිහිපයකට පෙර හිටපු විධායක නිලධාරියෙක් සහ ඔහුගේ භාර්යාව විශේෂ මුදල් ගනුදෙනුවකදී ජාත්‍යන්තර ගුවන් සමාගම යාබස් සමාගම සමග ඇති වුණු මේ මුදල් වංශාව සම්බන්ධව පරීක්ෂණ තවදුරටත් සිදු වෙමින් පවතිනවා. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට කියලා ජනාධිපතිතුමාන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් ඒ අදාළ පාර්ශ්ව දැනුවත් කරපු ප්‍රවෘත්තියද වාර්තා වෙනවා ඩෙලි මිරර් Sri Lankan Airlines Camp President and PM call for stern action against all responsible. Both President Gotabaya Rajapaksha and Prime Minister Mahinda Rajapaksha had directed the relevant authorities to take stern action against all who are responsible for the Sri Lankan Airlines Camp, including former CEO Kapila Chandrasena, according to State Minister Mahinda Nandaludgamage, Rajya Mantri Mahinda Nandaludgamage Mahatma ye me bawa parliamentuwata prakasha kara the Daily Mirror potpate warthawa. හොඳයි. එතනින් පසු පුවත්පත් කිහිපයකම සඳහන් වුණු කාරණයකට අපි අවධානය යොමු කරනවා. නීතිපතිවරයාගේ ක්‍රියා කාලාපය සහ නීතිපතිවරයාගේ ක්‍රියාත්මක වීම මත එවැගේම ගිහන් පිළපිටියේ මහතා සම්බන්ධයෙන් කතිකාවක් ඇති වුණා. ඒ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධියත් හා සම්බන්ධයෙන් ගැවුණු කාරණයක් බවට පත් වුණා. ඒ අනුව අද දවසේදී මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බිනිසුරු පිළපිටිය අත්අඩංගුවට ගැනීම අභියාචනාධිකරණය අත්හිටුවයි. නිසි බලධාරී මහේස්ත්‍රාත්වරයෙකුට නොඅඩු විනිසුරු නියෝගයකින් මිස නීතිපති නියමයකින් හෝ වෙනත් කවර නියෝගයකින්වත් මහාධිකරණ විනිසුරු වැඩතහනමකට ලක්ව සිටින ගිහාන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීම අත්හිටුවමින් අභියාචන අධිකරණයේ ඊයේ නම් 20 වෙනිදා අතුරු වාරණ නියෝගයක් නිකුත් කරනවා අද මෞබිම් පුවත්පත ඒ වාර්තා කර තිබෙනවා. අද ද අයිලන්ඩ් පුවත්පතත් ඒ ගැන වාර්තා වෙනවා. Police told to obtain arrest warrant. The Court of Appeal yesterday said that the police should obtain an order from a magistrate if they wanted to arrest High Court Judge Gihan Pilapitiya. And without a warrant from the magistrate, the police could not arrest him. According to the court and meanwhile may avangal sidduwima sambandhawa tada the island potpata mul pituwe warthawak genena court rejects sage's amended charge sheet that the three member special high court yesterday rejected an amended charge sheet filed on the 30th of january by the attorney general against the chairman of avangal maritime services nisanka senadhipati and some others for possessing illegal firearms හොඳයි. එතනින් පස්සේ අපි අවධානය යොමු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ ලකුණ සම්බන්ධයෙන් කතිකාව මේ වන විට දුරදිග ගොස් තිබෙනවා. ඒ අනුව හදවත ඉන්පසු හංසයා ලකුණද අලියා ලකුණද කියන ප්‍රශ්නය ආවා. ඒත් එක්ක මැතිවරණ කොමිසම පැත්තෙන් ප්‍රකාශ වුණු කාරණේ තමයි යම් ආකාරයකින් වෙනත් දේශපාලන ක්‍රියාවලියක් සඳහා ශ්‍රමිලා පෙරේරා මහත්මියගෙන අයිතිකාරීත්වයෙන් යුතුව තිබෙන හංසයා ලකුණ තවත් පක්ෂයකට භාවිත කරනවා නම් මේ භාවිත කළ යුතු ක්‍රමවේදය තියෙනවා. ඒ වගේම තමයි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින 7ක් වෙනි කාල සීමාවකදී ඇතුළතදී තමයි ලකුණ පිළිබඳ කතිකාවක් ආරම්භ වෙන්නේ. අලියා ගන්න කොහොමද මේ කියන ප්‍රශ්න කොහොමයක් ආවා. කෙසේ වෙතත් මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්මිය අදහස් පළ කරනවා. චන්ද ලකුණේ ප්‍රශ්නය එන සතියේ විසඳා ගත යුතුයි. ප්‍රශ්නයට හවුල් පාර්ශ්වවලට රනිල් දැනුම් දෙයි. මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තෝරා ගන්නා ලකුණට අදාළ
සියලු කටයුතු ඉදිරි සතිය තුල විසඳා ගත යුතුයයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට මැදිහත්ව සිටින සියලු පාර්ශ්වවලට දැනුම් දීලා තිබෙනවා. පසුගියදා තිබුණු රැස්වීමේදී තවසාන වශයෙන් තීරණය වුණේ කොටසක් අලියා ඉල්ලුවා කොටසක් හංසයා ඉල්ලුවා. එහෙම වුණත් සමහර නවින් දිසානායක හිට මම අත්වරා වැනි අය ඉල්ලලා තිබුණේ මට නුවරඑළියෙන් හරි අලියාගෙන් ලකුණු තරඟ කරන්නට දෙන්න කියන කාරණේ. කොහොම වුණත් මේ සියලු ප්‍රශ්න එන සතිය තුලදී විසඳා ගත යුතුයි කියන කාරණේයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම මැතිවරණයට අදාළුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මැකෝගාව හදවත නැහැ. පළාත් ඡන්දය අගෝස්තුවේ පැවැත්විය හැකි. මොකද පළාත් සභා ඡන්දය තවමත් පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා හංගපු පළාත් සභා ගේන්න කියන ඉල්ලීම මැකෝ නිරන්තරයෙන්ම සිදු කරලා තිබුණා. මහා ඡන්දයට පක්ෂ 30ක් ආවොත් අපි අමාරුවේ කියලායි වාර්තා කර තිබෙන්නේ අද දවසේදී දිනමින පුවත්පතේ වාර්තාව. අපි අතුල් පිටුවෙන් මේ කාරණේ වැඩි විස්තර තෝරාගෙන යමු. පළාත් ඡන්දය අගෝස්තුවේ පැවැත්විය හැකි. පළාත් සභා ඡන්දය පළාත් සභා මැතිවරණ එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා. මේ වන විට පළාත් සභා සියල්ලක්ම පවතින්නේ කාලය අවසන් වයි. සබරගම් පළාත් සභාවේ කාලය අවසන් වූයේ 2017. ඊට සිව් දිනකට පසු නැගෙනහිර පළාත් සභාවේ කාලය නිම වුණා. එවැගේම එම වසරේ ඔක්තෝබර් 1 වෙනිදා උතුරුමැද පළාත් සභාවේ කාලය නිම වුණා. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 8 වෙනිදායින් මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා. මේ අනුව සෙසු පළාත් සභාවල නිල කාලය අවසන් වන්නේ පසුගිය වසරේදී. මේ වගේ පළාත් සභා අක්‍රීය මට්ටමකින් තිබෙන විටදී ජනතාවට පළාත් සභා හරහා ඉටු වන සේවය ඉෂ්ට කර ගැනීමේදී පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. බොහෝ දිනක ඉල්ලීම් කර තිබුණා. ඒ නිසා පළාත් සභා ඡන්දය අගෝස්තු මාසයේදී පැවැත්වීමට හැකියාව පවතිනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ප්‍රකාශ කරනවා. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නේ. දිවයින පුවත්පතේ වාර්තා කරන්නේ කාලයකට පස්සේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ වෙල්ගම හිටපු ඇමතිතුමා ගැන වැඩි කතා බහක් තිබුණේ නැහැ. දැන් ආපහු කතා බහක් කරලියට එනවා. නවලංකා නිදහස් පෙරමුණෙන් කුමාර වෙල්ගම මහචන්දේට කියලායි වාර්තා කරන්නේ. නවලංකා නිදහස් පෙරමුණ ලෙස නව පෙරමුණකින් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දිවයිනට කියනවා. නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා එහි සභාපති සහ ලේකම් ඇතුළු නිලධාරීන් සහ ලකුණ ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා කියලායි කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමා කියන්නේ. ඩේලි මිරර් පුවත්පතට අවධානයම් කරන්නේ. ඩේලි මිරර් ඇතුළු තවත් සිංහල ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම අද අවධානය යොමු වන තවත් කරුණක් විශේෂම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ එක් කොටසක් වසා දමනු ලැබුවා සීදු අම්බලමුල්ල ප්‍රදේශයේ මේ කුණු කන්දාශ්‍රිතව ඇති වුණු ගින්න නිසා ඇති වුණු දුමාරයෙන් වාහනවලට මේ මග පේන්න තිබ වෙන තරමට මේ දුමාරයේ චාමර වීදිලා තිබුණා. ඒ නිසා ජායලින් බොහෝ වාහන හරවා යවන්නට සිදු වුණු අවස්ථා තිබුණා. ඉතින් ඒ කෙසේ වෙතත් ඒ වසා දමනු කොටස නැවත ඒ රාත්‍රියෙන් පසු විවෘත කිරීමට කටයුතු කර තිබෙන ප්‍රවෘත්ති අද වාර්තා වෙනවා. Colombo Katunayake Expressway reopened for traffic. The Colombo Katunayake Expressway, which was closed for several hours due to sudden smoke emitting from the Ambalamulla garbage dumping site near Seduwa, was reopened for vehicle movement last night according to the police. Iting Sri Lanka Guan Hamudave Bel 12 වර්ගයේ helicopter yana me yana etulu bohu denek ekathu vela thamai me ginna nivadamana katitu kale mokada meter 50k pamana duraka sita e gaman karapu wahana walata me dumare e wage me ginida me hama deyakma penuna iting e vidihata e nisai wasadamana සිදුනේ කෙසේ හෝ දැන් නැවතත් මාර්ගය විරුතයි. හොඳයි. එතනින් පසු අවධානය යොමු කරන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේක ට්‍රිප් එකක් යනකොට දරුවෝ ටික ගෙනල්ලා අම්මලා තාත්තලා ගුරුවරුන්ට බාර දෙන්නේ ආපහු කිසිම ප්‍රශ්නයක් නැතුව දරුවෝ ගෙයි කියන බොහොම ලොකු විශ්වාසයත් එක්ක. මෙතනදී දැන් ගුරුවරුන්ට තමයි බරපතලම චෝදනාව එල්ල වෙන්නේ නතාලියා. හවසක නැවතිලා හිටපු විහාරස්ථානේ ඉඳලා හවස ගිහිල්ලා දරුවෝ කොහොමද මේ වැවක නාන්නේ, මේක බොහොම ගැඹුරුයි, දරුවෝ 7 දෙනෙක් ගිරුණා, අන්තිමට 4 දෙනෙක්ට ජීවිතේ නැති වුණා, 3 දෙනෙක් බේරගන්න ලැබුණා. දැන් ගුරුවරුන්ට ඇඟිල්ල සම්පූර්ණයෙන් දිගුව තිබෙනවා. ඒත් එක්කම අධ්‍යාපන බලධාරීන් හා සම්බන්ධයෙන් කතා කරන විටදී මේ අනුමැතිය ලබාගෙන ගියපු ට්‍රිප් එකක්. හැබැයි අනුමැතිය ලබා දීම කෙසේ වෙතත් ගියපු ගුරුවරුන් තමන්ගේ කාර්යභාරය වගකීම ඉෂ්ට කළාද? මෙතනින් මත්තට දරුවෝ පාසල්වල මේ විදිහට විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා යනකොට ගුරුවරුන් 100,000 වාරයක් අවධානය වැඩි කරගත යුතුයි. අද අතුල් පිටු වාර්තාවකුත් මේ පිළිබඳ තියෙනවා. මෞබිම් පුවත්පතේ වාර්තාව අපි දැනට උපුටා ගමු. මැදවාචිය වැවේ ඛේදවාචකය සිසුන් 4 දෙනා දියේ ගිලීමිය ගියේ ගුරුවරුන්ගේ නොසැලකිල්ලෙන් මරණ පරීක්ෂක කියයි කියලායි වාර්තා කරන්නේ අද මෞබිම් පුවත්පතේ. ඒත් එක්කම කඩවත කොස්තාපල්ගේ සිද්ධිය කඩවත කොස්තාපල් සුවා තෙවෙනි දිනයටත් මෙහිම් ක්‍රියාත්මකව තිබෙනවා. මෙයත් මේ අභිරහසක් වගේ කාරණයක් බවට පත් වුණා. කඩවත පොලිසියේ සේවයේ නියුතු අතුරුදන් පොලිස් කොස්තාපල් සුවා ඊයේ තෙවැනි දිනටත් පන්නල කංකානිය මුල්ල රක්ෂිතේ විමර්ශන ආරම්භ කෙරුණා. කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය පොලිස් කොට්ටාෂයේ නිලධාරීන් 100 දෙනෙක් පමණ ඊයේ දින පොලිස් කොස්තාපල්ගේ සිරුර සෙවීමේ මෙහිමට එක්ව සිටියා. පොලිස් කොස්තාපල් මියගොස් ඇද්දැයි නිශ්චිත වශයෙන් තවමත් සාක්ෂියක් නොමැති අතර රක්ෂිතේ තිබූ රුධිරය
අදාළ පොලිස් කොස්තාපල්ගේ නම් මේ වන විටත් ඔහු මිය ගොස් තිබිය යුතුයි පොලිසිය සැක පල කරනවා. මේ සිද්ධිය සම්බන්ධව දුරකථන විශ්ලේෂණ ඔස්සේ වැඩි දුර විමර්ශන සිදු කරමින් පවතිනවා. තුන්වෙනි දිනේටත් මිට අදාළ විමර්ශන දියත් වෙද්දී සමාජ මාධ්‍ය තුල Facebook වල ඔබත් දකින්නට ඇති ඉතාමත්ම පුංචි දරුවෙකුට ඉතාමත්ම වැරදි විදිහකට කරන මේ කාම අපචාර ක්‍රියාවලියක් පිළිබඳ වාර්තා වී තිබුණා. ලාබාල දැරියට කාම අපචාර කළ ව්‍යාපාරිකයා නිදැල්ලේ වීඩියෝ ප්‍රචාරය වී මාසයකුත් වෙලා. හේතුව සල්ලිද දේශපාලනයේද පරීක්ෂණ දැනටත් ක්‍රියාත්මකයි ළමා අධිකාරියේ සභාපති කියන කතාව මේක සමාජ මාධ්‍ය පුරා ලක්ෂ ගණනක් බල්ලා තිබුණු ඒ ලක්ෂ ගණනක් එහාට මෙහාට ෂෙයා වෙලා තිබුණු වීඩියෝ එකක්. හැබැයි මේට අදාළ වුණු වරදකරුට තාමත් දඬුවම ක්‍රියාත්මක නොවෙන්නේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියන ප්‍රශ්නය තමයි විමසා තිබෙන්නේ. ඔය සමග අපි ක්‍රීඩා පිටුපැත්තට අවධානය යොමු කරන්නේ ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම හෙට දිනේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කුදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින ඒ වගේම 20-20 තරඟ දෙකකින් එක් දින තරඟ තුනකින් සමන්විත තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. channel i ක්‍රීඩාවේ ප්‍රමුඛයා ඔබට හෙට උදෑසන 9 සිට සජීවීව මේ තොරතුරු ඇතුළු තරඟයේ සජීවී නරඹන්නට අතුළු අවස්ථාව ගැනීමට සූදානම්. හෙට දිනෙන් ආරම්භ වෙන පළවෙනි එක් දින තරඟයේ විදිහට වෙද්දී ඊයේ දිනේ පැවැත්වුණ මේ පළවෙනි වෝම් අප් මැච් එක ඒ දිනම ශ්‍රී ලංකාවට තරම වාසිදායකුනේ නැහැ. Chase hopes to win this to victory. Roston Chase was able to score 136 and then Shai Hope was able to score 85. So Batahir India Kodew Kandayam tamai e tarangen nan jayagrahane kale. Kese wetath api balamu hetin aarambha wana tarangawali obata aradhane karana ekatu wenata channel like kridawe pramukhaya samaga. E wagema ada Daily Mirror krida pitu thiyena tawat toraturak hope to refer findings on Sri Lanka cricket TV broadcast rights to CID. This is where the Parliamentary Committee on Public Enterprises, the COP, yesterday said it would refer the information it had collected from its probe into the discrepancies with regards to Sri Lanka cricket's awarding of international broadcasting rights to the CID. Vishesham COP committee avadanaya chamara yedinedi thavadurutath yomu una own soyagatha datta idiri pareekshan sandaha bhavitha karannata own katitu karana kiyala visheshama me රූපවාහිනී නාලිකා සම්බන්ධව ඒ සිදු කරන ලද ගෙවීම්වල ඇතිවුණු දූෂණ වංශය සම්බන්ධව කලිනුත් මේ වගේ ගැටලුවක් මතු වුණා. නමුත් මේ ගැටලුව නැවතත් මතු වෙනවා ඇමරිකානු ඩොලර් 18.2 මුදල් ප්‍රමාණයක් there's a loss ඒ වගේ පාඩුවක් වෙලා තියෙනවා කියලා මීට වසර කිහිපයකට කලින් ඉතින් ඒ සම්බන්ධව විමර්ශනය කරන අදාළ කමිටුවට එමත් නැත්නම් මේ පරීක්ෂණ සඳහා ඒ සොයාගත් දත්ත කෝප් කමිටුවෙන් ලබා දෙන්නට ඊයේ තීරණය කරයි කියලා තමයි ද වාර්තා වෙන්නේ. ක්‍රිකට් දක්ෂතා ගැන කොහොම කතා කරනවත් වංචා දූෂණ පිළිබඳ පහුගිය කාල වකවානුව පුලාම ක්‍රිකට් හා සම්බන්ධයෙන් කතා කරනවා. මේවා විසඳා ක්‍රීඩාව පිළිබඳ විනිවිද භාවයක් ඇති කළ යුතුයි යන බොහෝ දෙනාගේ මතය බවට පත් වෙනවා. එතනින් පසු අපි අවධානය යොමු කරනවා අර පොරොන්දුණු පරිදිම මේ වන විටදී වාර්තා වී තිබෙන මේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම දරුවෝ 4 දෙනා පාසලේ අධ්‍යාපන චාරිකාවේදී මිය ගියා. සිසුන් මිය ගියේ ගුරුවරුන්ගේ නොසැලකිල්ලෙන් හදිසි මරණ පරීක්ෂක කියනවා මෞබිම ඇතුල් පිටුවෙන් අපි උපුටා ගන්නේ. දියේ ගිලිමින් සිටියේදී බේරාගත් තවත් සිසුන් 3 දෙනෙක් මේ වෙද්දී රෝහලේ ඕන්නම් ඊ ප්‍රතිකාර ලබා පිටව ගියා කියන කාරණේත් වාර්තා වෙලා තිබුණා. මෙම අනතුර සැලවීමෙන් පසුව ත්‍රිකුණාමලයේ මහ රෝහලට පැමිණි බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතා සිද්ධිය සැලවීමත් සමග මම මෙහි ආවා. මේ චාරිකාව සඳහා කොට්ටාෂ අධ්‍යාපන කාර්යාලයෙන් අනුමැති අරන් ඇවිත් තියෙනවා. නමුත් අපි නොහිතපු කණගාටු දායක දෙයක් තමයි සිදු වෙලා තියෙන්නේ. වාර්ෂික අධ්‍යාපන චාරිකාවට එක් වී බස් රථ දෙකකින් මේ පිරිස ත්‍රිකුණාමලයට පැමිණ ඇති අතර සිසුවියන් 42 දෙනෙකු සහ සිසුන් 44 දෙනෙකු එම පාසලේ උගන්වන හිමිනමක් සහ ගුරුවරුන් 7 දෙනෙකු මේ චාරිකාවට එක්ව සිටි බව තමයි පොලිසිය කියන්නේ. ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල මැදවච්චය වැවේ දියනාමට යාමේදී තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මරණය සිදු වෙලා තිබෙන්නේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් කියලායි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් කාරණයේ බවට පත්වන්නේ ගුරුවරු 7 දෙනෙකුත් ඉඳලා තියෙනවා. හැබැයි දරුවෝ මේ විදිහට හවස කොහොමද ගුරුවරුන්ගෙන් මිදී මේ විදිහට නාන්න ගියේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා දරුවෝ අරන් යනවා නම් ඉදිරියට අධ්‍යාපන චාරිකාවලට මේ හදට අදාළ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ කොන්දේසි රෙගුලාසි තියෙනවා. ඒ නිසා වැඩි අවධානයක් යොමු කළ යුතුයි මේක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් නිසා. එතනින් පසු අපි මෞබිම පුවත්පතේම කතුවැකියටයි අවධානය යොමු කරන්නේ. ආණ්ඩුව ගන්න කාලෝචිත තීරණයක් පිළිබඳව වාර්තා කරන්නේ. ජනසතු ආරම්භ කළේ 1956 බලයට පත්වුණු SWRD බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. එතනින් පසු දිගින් දිගටම මේ රටේ රාජ්‍යමය වශයෙන් දියත් කරන කර්මාන්ත පිළිබඳ කතා කරනු අපි බොහොම අභිමානෙන් නතාලියා කතා කරනවා. කඩදාසි පිළිබඳ, උළු පිළිබඳ, මේ පිළිබඳ අපිටම තිබුණු කර්මාන්ත තිබුණා. පෞද්ගලික හිමිකරුවන් අතහැර දැමුම මේ කම්හල නිසා ඇනහිටීම නිසා කඩදාසි ආනයනයට ලංකාව බොහොම ලොකු වියදමක් දරනවා.
මෛත්‍රී රනිල් ආණ්ඩුව සීමා සහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම හේවත් වෙන්දේසි කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබූ අතර මේ ආණ්ඩුවේම තීරණය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව දැනට වසා දමා ඇති ඇඹිලි පිටිය සහ වාලච්චු වෙන කඩදාසි කම්මලේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කරන්නට නියමිතයි. ආණ්ඩුවගත් මේ තීරණ ඉතා වැදගත්. කඩදාසි සඳහා පිටරට ඇදි යන විශාල මුදල් ඉතිරි වෙමින් පිරිසකට රැකියා ලැබීමත් මින් සලසාලන වාසියක් බවට පත් වෙනවා. ප්‍රශංසනීයයි ඒ තීරණය. අපි ඒත් එක්කම අවධානය යොමු කරනවා මාධ්‍යවේදී වුණාට හැමදේම හැම විදිහටම කියන්නට බෑ. රටේ ප්‍රතිරූප විනාශ කරනවා නම් තමුන්ගේ කට තියෙන පළියට ඕන දෙයක් කියවනවා නම් ලියනවා නම් ඒක ලොකු වරදක්. චීනය ඒකට හොඳ පාඩමක් කියලා දෙනවා. චීනයේ විදේශ මාධ්‍යවේදීන් තිදෙනෙකු පිටුවහල් කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ පළ වූ ලිපියක් සම්බන්ධ මෙම පුවත්පත සමාව අයදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙකු පිටුවහල් කිරීමට චීන රජයේ පියවර ගන්නවා. චීනය ආසියාවේ රෝගී මිනිසා රියල් සික් මෑන් ඔෆ් ඒෂියා යන සිරස්තල යටතේ ඇමරිකා වෝල් ස්ට්‍රීට් පුවත්පත තීරු ලිපියක් පළ කරනවා. මේ හරහා චීනයේ සම්පූර්ණ ප්‍රතිරූපයට දැඩි බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා චීනය මීට අදාළව පියවර ගන්නවා. අදාළ මාධ්‍යවේදීන් තිදෙන පිටුවහල් කරනවා. ඔව් චාමර, අපි සමග බලමු කාටුන්ද පුවත්පතල වාර්තා. හොඳයි. අවසාන වශයෙන් අපි කාටුන් කිහිපයකට අවධානය යොමු කරමු අද දවසේදී. ඒ අනුව අපි මුලින්ම අවධානය යොමු කරමු මව්බිම පුවත්පතේ කාටුන්ේට. මව්බිම පුවත්පත අද කාටුන්ේ විදිහට ගෙනෙනවා. දවසේ පද හතරින් අපි කතාව අවසන් කරමු. අද දවසේදීත් මේ පිළිබඳ කතා වුණා. මේ අල්ලස පිළිබඳ නඩුකාරයින් අල්ලස් ගන්න යන තැනට පත්වීම කියන දේ බරපතල ඛේදවාචකයක්. දවසේ පද හතර, අඩුවක් නැතිව අල්ලස රජ කරන පුරේ නඩුහබ පවා අවනීතිය දෙසට හැරේ. නඩුවට අල්ලසක් අරගෙන බරට බරේ නඩුකාරයෙක් දහසය වසරකට හිරේ. අල්ලස පිටු දැකීමට හැමෝම එකට එකතු වෙමු. හොඳයි, අපිට තව කාටුන් බලන්න වෙලා තියෙනවා. අපි එහෙමනම් කාටුන් කිහිපයකට යමු. අපි මීළඟට උපුටා ගන්නවා අද දවසේදී තවත් කාටුන්යක්. දින මින පුවත්පතේ තිබෙන කාටුනේටයි අපි උපුටා ගන්නේ. දින මින පුවත්පතේ තිබෙන කාටුනේ ගජමන් ඕනා. සන්ධානයේ අන්තිම තීරණය කියා අලියාගේ හදවතින් හංසයා වෙතට ගියා. පුවක් ගහේ නැග්ගත් දෙබලක් කියා හංසයටත් ලෙඩක් වැටෙන හැඩයි මෙයා. දැන් හංසයා ලකුණ පිළිබඳත් ප්‍රශ්නයක් තිබෙනවා ඉදිරියට පාවිච්චි කරෙද්දී. ඒ වගේම තමයි දිනමින පුවත්පතේමයි කාටුන්ය හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොහොට්ටුවත් අතේ තියාගෙන සවියත් අතේ තියාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට සහයෝගය දෙනවා කිව්වා. දුවගෙන යනවා හදිස්සියෙන්. කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් එනවා. මේ මගේ හයිය එපා දෙතකොට මේ එන්නේ චන්ද්‍රිකා නෝන පොහොට්ටුව පැත්තට කිට්ටු කරන ලකුණු පෙනෙන්නට තියෙනවා. ලයි චාමර, අපි කාටුන් බැලුවා. අද සිංහල ඉංග්‍රීසි පුවත්පත්වල තොරතුරුත් බැලුවා. අපේ දවසේ පත්තර කොටස හමාර කරන්නට සූදානම් වෙන්නේ. නමුත් ආයුබෝවන් සුබ දවසක්. අපේ වැඩසටහන හමාර වෙන්නේ නැහැ. සෞම්‍ය එමට නියමිතයි. සරත් වීරසේකර මේ රටේ යුද්ධයේ මානුෂීය මෙහෙයුම තුළ දැවැන්ත කාර්යභාරයක් සිදු කරපු ඒ වටිනා චරිතය අද දවසේදී පැමිණීමට නියමිතයි. මේ සංවාදයේ සමගින් එකතු වෙන්න ආරාධනා කරනවා. අපි පත්තර වලින් සමගන්නවා. ඔව්.